අලුපාට අශ්වය. එර බහින්නට ඔන්න මෙන්න කියා තිබියදී අශ්වරංචුව ගන්තුරට එපිටහයින් පිහිි තනපිට්ටනිය වෙත දැක්කුවේය. මහරඇෑවනතුරු තනබුදින අශ්වයෝ, එලවලු කොටුවක් අසල වූ මඩුවක රැය පහන් කළ හැ. විටක ගොරවමින් තවත් විටක කන්සොලවමින් අශ්වයෝ හිටගෙන නිදාගත්හ. හෙත් විටින් විට නැගුණු විධ ශබ්ද නිසා අස්සයන්ගේ නින්ද කැඩුනේය. කුරල්ලන්ගේ නිමක් නැති කිසිිවිිචිය හේතුවෙන්. එසේත් නැතිනම් ඕකාගන්ගේ යාාත්‍රා කළ දුම්නැවක නලාහන්ඩ හේතුවෙන් අස්සයන්ගේ නින්ද කැඩුනේය. දුනවේ නලාහඬ හැමදාම නැගුණේ එකම තැනකදීය. සංඥාකනුවේ එලිය දිස්වන්නට පටන් ගන්නා මොහොතේය. සඥාකනුවට තව කිලෝමීටර් පහක පමණ දුරක් තිබනද එහි ආලෝකය අතේදුරින් මෙෙන් තිස්විය. ඒ අසලබූ විලෝකස්වලට එහයින් සංඥාකනුව පිහිටා ඇතිවක් මෙන් දෙස්වියය. එලෙස අඩනින්දේ පසුවන අශ්වරංචු අසලින් අප ගමන් කළ හැම අවස්ථාවකදීම මගේ සංගයාාවූ රවීම් අපූරු ප්‍රශ්ණයක් ඇැසුවේය නිදිකිරණ අශ්වයන් කුමක් ගැන කල්පනා කරනු ඇත්දැයි රුවීම් මගෙන් නැසුවේය මටනම් සිතුනි අශ්වයන් කිසි දෙයක් ගැන කල්පනා නොකරන බවය මහත්සේ විඩාවට පත්ව සිටියේ සතුන්ට යමක් ගැන සිතන්නට තරම් ශක්තියක් නොමැති බවය. ன்னෙන් தමුණුතනකොළ வமாරකමින් இந்தහිට நாஸ்புடு පුலල්வ இவர කරමින්, ராத்ரியිය නවம் සුවந்த விඳනවාවිனா වෙනත් සිතුවිල්ලක් உන් තුළ නොවීය. කැෑ ரோසමල්வල සුවந்த சுலගහාමුසවී හமாආவேය, ගං තොටටපිටහයින් පිහිටි තනපිටනිවල පෙපුණු දේசிමල්வල සුවந்த சுலங்கහා மොසවී ගලා ஆவேය, පහත් බම්ம்பල සිට සූදුரு සුවந்த ගලාவேය. එපමනකුදු නොව එවේලේ පොළුස්සනඋනුපාන් සුවද ගම්මානයේ සිට හමාආවේය ஒනුපාන් සුවඳින් මත්වූ අශ්වයෝ හිස් ඔසවා හේශාරාවය නැගූහ දිනෙක පාන්දර දෙකට පමණ මමත් ෘබීමුත් මාළුපාන්නට කැලේමැදින් වූ විලක්වෙතයමින් සිටියමු උඩා තාරකාවෙතිින් නිකුත්තු සිහින් ආලෝකය පිට්ටනි වටා පැතිරුණු ඇදිරිය තුරන් කරන්නට සමත් නොවීය නැගෙනහිර පැත්තෙන් ඈත දුරින් අරුුණෝදය උදාවෙමින් පැවතියේය දවසේ වඩාත්ම නිසංසල කාලපරිච්චේදය අරුුණෝදයට පෙරාතුව වූ පැකිහිපේ බව රුවීම් පුුණපුනා කීවේය වෙනකක් තබා සුවිසල් නගර පවා මේවේලාවට නින්දටයන්නේය අප ගමන් කළ වෙලකරා වැටුණු අඩිපාර දෙපස වෙලෝකස් කිහිපයක් හොඳින් වැඩී තිබුණය. එක් විලෝකසක්යට අලුපාට මහළු අශ්වයෙක් නිදා සිටියේය. අප උළඟට කිට්ටුවනවාත් සමගම අශ්වයා අවදිවී කෙසඟ වලිගේ වනමින් අප පසු පස ගමන් කරන්නට පටන්ගත්තේය. මැදියම් රැයේ මහ වනේමැද මහළු අශ්යෙක් ඔබ පසු පසින් එනවිට බියක් නොදැනෙන්නේ ැයි කීවත් එය මුසාාවකි. හැරී බලනා හැම මොහොතකම අශ්වයා හිස දෙපැත්තට වනමින් එක්තරා තාලයකට සිහින් අඩිතබමින් අප පසු පසින් එෙන්නේය. වත් දෙනක දිවාකාලයේ මා තනපිටනිය මැදින් ඇවිදයමින් සිටි මොහොතක. අලුපාට මහලු අශ්වයා පරිදිම, වැහිලිහිනිියෙක් මගේ පසුපසින් වැටනේය. වැහිලිහිනියා මාාවටේ කරකැවිමින්, විටක උරහිස මත වසමින් නෝක්කාඩුහඬකින් කෑගැසුවේය. මාවිසින් හොරකම් කරන ලද්ද උගේ පැටියා ආපසු දෙන්නයි ඉල්ලන්නාක් මෙෙන් නොනවත්වා කෑගැසුවේය. එයාකාරයට පැත් දෙකකට වැඩිකාලයක් මා අසලින් පියාසර කළේය කොතෙක් කල්පනා කළද වැහි ලිහිනියාගේ මෙම අමුතු හැසිරීම තේරුම් ගැනීමට මම අප හොසත් වූයමි පසු දිනේක අප හිතවත් මේත්‍රීසිීට මම එම සිද්ධියගෙන කීවෙමි ඔහු එක් එකවරම සමච්ச்சල් සිනහවක් පෑවය. අනේ අනේ මෝඩය? නුභහරියට අන්දෙක් වගේෙ? ඒ හිලිහිනිියන් නුබේ ලඟගින් පියාසර කළේ හවල් හේතුවක් නිසාද කිය නොබ ඇත්තටම දැක්කි නැද්ද. එකාතකට කොහපෙන්න්නද. කණ්නාඩි කුටමතිබ නිසාක් වේනේ? නේද? මීත්‍රීසියා කීවය? මත්‍රී සයා මට සරල සත්‍යයක් පහදා දුන්නේය. යම් පුද්ගලේ තනපිට්ටනයක් මත ඇවිදියන විට පලගැටියන්, කුරුමිනිියන් වැනි කෘමීහ සිය ගණනක් කලබලවී ඒ මේ අත දුවති. එවිට වැහිලිහිනිියාට සිය ආහාරය සඳහා, ගනකම් තනකොළ අස්සේ කෘමීන් සොයා අමුතුුවෙන් මහන්සවය යුතු නැත තනපිට්ටනිය ඇවිදින තැනැත්තා වටේ වැහිලිහිනියාා කරකැවෙන්නේ ඒ නිසාය. කෙසේ වුවද මහරෑ අප පසුපසින් එන අලුපාට අශ්වයාට අපි බිය නොවූයෙමු. අපටීතා කිට්ටුවෙන් ගමන් කරමින් ඉඳ හිට හොම්බෙන් අපේ පිටට තට්ටුවක් දුන්නද අපි බිය නොවූයෙමු. බොහෝ කාලයක සිට අප වව හඳුනනෙයින්. ඌූ අප පසු පස පැමිණීම අරුමයක් නොවීය. ඇත්තෙන්ම ඒ මහලු අශ්වයා අප පසු පස ඇවිධාවේ විලෝ ගසයටට වී නිතිකිරණාවිට පාළුවක් තනිකමක් දැන්න නිසාය. කොහේ හෝ ඈතක සිට තමන්ගේ සංය? තවත් අශ්වේ කේෂාරාවේ නගනාාතෙක් නිහඬව බලාස්සිටීම කම්මැලි වැඩක් වෝ නිසාය. විලා අසලටම පැමිණ අප ගිනිමැලයක් දල්වන විට. අලුපාට අශ්වයා හිමින් සීරුවේ විල් දිියට ඉවකරන්නේය. දිය පොදක් බොන්න ටූට ුවමනාවක් නැතිපාටය. ටික වේලාවක් නිෙසොල්මනේ බලාසිටින අස්සයා පසුව ප්‍රවේශමින් දිට බසින්නේය. මේයක්ක්ෂා මොනව කරනවද මන්ද. ඒයි! මෙහට වින්? අපි දෙදනාම එක වර කෑගසන්නෙමු. අස්සයාට බියවී මාළු හැංගෙනු ඇතැයි අපි පියවමු අපේ අනට බියවී ඉවරට ගොඩවන අශ්වයා, ගිනිමැලේ අසලට වී බලාසිටින්නේය අප ගිනිමලේ දල්වන ආකාරය කේතලේ වතුර උනුකරනාා ආකාරය දෙස හිස දෙපැත්තට වනමින් බලාසිටින්නේ. අනේ අනේ! මේ මිනිස්සුන්ට හරියට ගිනිමලයක්වත් පත්තුකරග්ඩ බැරිහැටි අප දෙස බලාසිටින අශ්වයා තමන්ටම කියාගත්තාාව යුතුය. අපි ඌට පාම්පෙත්තක් දිගු කළමු. උසුම් தொොල්වලින් පාම්පෙත්ත දැහැගත් අශ්වයා එය හක්කෙ දෙපැත්තට යවමින් සෙමින් හැපුවේය. අනතුරුව යළි ගනිිමැලේ අස්සලට පැමිණ කල්පනා ලොවෙෙහි නිමගනවූයේය. කොච්චර නෑකිව්වත් මටනං හිතෙන්න්නේයා මොනෝහරිගෙන කල්පනා කරනවා. රුවීම් කීවේය. මේ අශ්වයායි කිසිම් දෙයක්ගෙන කල්පනා කරන්නේ නම් ඒ අනිවායෙන්ම මිනිසුන්ගේ අකෘතර්ඥතාව සහ අනුවනකම්ගැන වියයුතුයයි මට සිතුනේය. මුළ ජීවිතේ පුරාම ට දකින්නට අසන්නට ලැබුණේ මොනවාද. නපුරු මිනිස්සුන්ගේ ගෝරනාඩුවලට තර්ජන ගර්ජනවලට මූන දෙන්නට කොතෙක් නම් සිද වී ඇද්ද. කොහෙද මේ අස්සේ අතුළොංජිවුණේ ස්වාමයාගේ තෙරිංගුටි පිනට කකායින්න බද්ගොට්ටෙක් මූට තෝට්ටගන්න හිතිලා මහ ලොක්කෙක් කියල හිතාගෙන ඉන්නේ මෙවන් ඇනුම් වැෙනුම් ඌට කොතෙක් නම් අසන්නට සිද වී ඇදද. යම් හේකින් වෙහෙසට පත්වී, මොහොතකට නතරවී වට පිට බැලුව හොත්, අස්ගෝවවාගේ ඇනුම් බැනුම්වලට ගොදුරුවීමට සිදුවනු ඒ කාන්තය. ඒපාර උඹ වට පිට සිරිනරබන්න ලෑස්තිවුනාධයි කෑකසමින් අස්ගෝවා ඌට පහර දෙෙනු නොවනුමාණය. වෙනකක් තබා කිසිවකට බියවීමට පවා අශ්වයාට අයිතියක් නැත්තේය. ඒපාරඋඹ මොනයකාටද බයවෙලා දඟලන්නේ යයි ඇසමින්, අස්ගෞව්වා තමන්ගේ මඩ තැවරුණු සපත්තුවෙන්, අශ්වයාගේ උද්දරේ ප්‍රදේශයට පහර දෙෙනු ඇත්තේය. ඉද හිටවත් ප්‍රශංසාාවක් ස්තූතියක් ලැබෙන්න්නේම නැත. අශවයා සය මුළු ජීවිතේ පුරාම අධික ලෙස වෙහෙසට පත්වමින් හති අරිමින් බර පැටවූ කරත්තය අදින්නේය. වැලිවලින් ගල් කැටවැසුණු ගුරු පාරවල්දිගේ ඇලෙනස්ුළු මැටි තැවරුණු මඩගොඩවල්දිගේ බරකරත්තේ ඇදගෙනයන්නේය Appleල් අරතාපල් හෝ ගෝවා පැටවූ කරත්තේ ඇදගෙනයන්නේය? විටක තවතුරටත් කරත්තය ඇදිය නොහැකිව ගිමන් හරිනවාටයෙන් අශ්වයා මදකට නතරවන්නේය. බෙල්ලෙ රෝම කෝපා අතරින් නැගෙන දහඩිය නිවාගන්නට ඇඟ පුරා කීරි ගැහෙන වේදනාව තුනි කරගන්නට අශ්වයා මදකට නතරවන්නේය. එවිට තමා අතඇති කසයෙන් පහර දෙමින් අස්ගෝවා යටිගිරියෙන් කෑගසන්නේය. මේ අක්ෂයට ඒගමන මොකදවෙලාතියෙන්නේෙ මෙතන හිටි පිළිමක් වගේ ඉන්දතියාගත්තෙ? විවක ගණඩ පුලුවන් වැඩ ඉවරුණාට පස්සේ. දැන් ඉක්මට කාරත්ය අදපා. එම බෙරිහන්ඳීමට තිගැස්සෙන අශ්වයා වේදනාාව ඉවසාගෙන නිහඬව කරත්තය ඇදගෙනයන්නේ. වට පිට අඳුර තුනී වන්නට පටංගත්තේය සුදුමැලි වූ තාරකා අහස් කෙබෙහි සැඟ වුණේය. හිටිය අඩියේ පුළුම් කැටියක් බඳ රෝස පැහැති තනිවලා කුලක් ඉතා ඉහල අහසේ දිස්වන්නට පටංගත්තේය. තන පිට නිවල ටෙපිටහයින් හිරු යාන්තමට එබී බලන්නට පටංගත්තේය වනමල් පෙති අග වූ පිණිපින්දු දියවී වැක්කෙරෙන්න්නට පටගත්තේය. ෑවෙන නොගෑවෙන තරමට අශ්වයා හිස පහත් කළේය. සිහින් හුද කලා කඳළු බිින්දුවක් උගේ දෙනෙතින් වෑහුණුවතර ටිකකින් නින්දට වැටුණේය. අල්ලපු ගමේවිසූ පේත්්‍යයා තෝන්ලනුවක් උරහිස මත දමාගෙන තන පිට්ටනයේ සිට අලුපාට අශ්ව්‍යවෙත පියවරමැන්නේය. හමුදා සේවේ අවසන්කොට පේතයා ආපසු ගමට පැමිණියේ මෑතකදීය. සෙමෙන් ඉදිරියට ගිය අශ්වයා සිය හොස්සෙන් පේත්ති්‍යයාගේ ර හිස ඇතිල්ලුවේය. අසුව තෝන් ලනුව සිරකරණාතෙක් කීකරුව බලා සිටියේය. අශ්වයාව මඩුවාසල වූ ඉනි වැටේ ගැටගැසූ පේත්තියා අප ළඟට පැමිණ දුම් පැටියක් දැල්වූයේය. මං මේ බැලුවේ ඔබල බිලිපිත්තර පාවිච්චිරන තං ගුස්නුල් ඒත් ඒකට අපේ ගමේ නැහැදිච්ච කොල්ලෝ කෙල පිඩක් ගසූ පේත්යා කටහඬාවදි කළේය. අපේ ගමේ කොල්ලෝ අස්සයන්ගේ ලොංවලින් කසාහදන්න පටන් අරගෙන. ඒ අක් වු එකතුවෙලා මගේ මේ අහිංසක සතාගේ වලි මවිල්ටික ඔක්කෝම ගලවලා! තවට ි එකදවසක් යනකොට ඌට ඇන්ගේ වහන ඇටමැස්සෙක්වත් තෙලවගන්න බැරිවෙනවා ඔවු! මංහිතන්නේ ඒ සතා තමන්ට අදාළ යුතුකම් රාචකාරි අහවර කරලා තියෙන්නේ. දැන් ඌට නිදහසේ විවේකගන්නයි තියෙන්නේෙ! මම කීවෙමි! ඔබ හරියට මහරි ඌ තමන්ගේ යුතුකම් වගකීම් ඔක්කොම ඉෂ් කරල ඉවරයි හිත්ත හොඳ කරුණාවන්ත සතෙක්. පේත්යා මාහා එකඟ වූයේය? පේත්යා කෙටි නිහඬතාවක ගිලනේය ඔහු දෙෙස බැලූ අශ්වයා සිහින් හඬක් නැගුවේය. මොකද මේ හදෙස්ය හරියට වැඩටයන්න වගේ? උඹෙෙන් වැඩගන්න කවුරුත් නෑ දැන්. කටපියාගෙන තව ටිකක් විවේක ගනිී? පේත්තියා කාරුනිිකහඬකින් කීවේය ඇයි? දැන් වැඩගන්නෙ නැද්ද. අසනී පයිද රවී මැසුවේය. නෑ! කියන්න තරං අසනීපයක් නෑ ඒත් දැන් වයසයි. රත්යාදින්න තරං හයියක් නෑ. අර කලින් කිව්ව වගේ ඌූ තමන්ට නියමිත රාජකාරය කරලා ඉවරයි. අපේ සමූහ ගොයිපලේ සභහපතිතුමා ලෑස්තිවුනේ මේ අහිංසක සතාව පශු වෛද්‍යවරයාලඟටය වන්න. හම ගලවල ලොම් ටිකගන්න. ඊට පස්සේතින් මසට තයි. මං ඒකට විරුද්ද වුණා! දුකක් දැනුන හින්දවිතරක්ම නෙවෙේ සතෙකුට වුණා තනුකම්පා කරන්න ඕන නේද. වයිස මනිස්සුන්ට නං වැඩි හිටිනිවාස කියල දෙයක් තියනවා. ඒත් වයිසකත්තුන්ට එහෙම පෙට පිළිවෙලක් නෑනේ? මුළු ජවිතේ පුරාම මිනිස්සුන්ට බැල මෙහිවරකම් කරනවා. වයසට ගියාම බෙල්ල දෙන්න වෙනවා අපේ සබාපති ලියනිත් කුස්මිච් සහෝදරයට මම් මෙහමකිව්වා. හැමදාම ඔබේ තිරණේ අවසාන තිරණය වෙන්න මෝණ කියරනීතියක් නෑණේ ඇයි සහෝදරය හැමවලීම සල්ලි පස්සිදුවන්නේ හරද සාක්ෂී කියලයක් ඇත්තෙම නැද්ද. ඔය හිංසක සතාව මට බාර දෙන්න. මං වුව බලාගන්නා නිදහසේ ඇවිදලා තනකොල ටිකක්කාලා පාඩුවේ හිටපුදේ. බලන්නකූගේ හොම්බදිහා ලොන් ටිකු ඔක්කෝම පැහල සුදුවෙලා ම සභාපති සහෝදරයට එහෙමකිව්වා. පේත්තියා එක දිකට කියාගෙන ගියේය. ඉතිං සභාපතිතුමා මොකද කිව්ේ රවීම් නොයිවසිල්ලින් ඇසුවේය. මොනව කියන්නද අන්තිමට එකඟවුණ? සභාපතිතුමා අන්තිමට මෙහෙමකිව්වා. හොඳයි! මම නුමට අස්ස්‍යාව බාර දෙන්නම්. හැබැ ුට කෑමට කියලා මගින් ඕටහෙම පලාපොරොත්තු වෙන්න එපා මංකිව්වා මටයාගගේ මහලක ට්ට ඕන්නෙ නෑ කියලා මන්ත අනියම අස්සයායට කෑම හොල දෙන්නම් කියලා මංකිව්වා. එදායින්ඳලා අපේගෙදර තමයි ජීවත්තු වෙන්නේ. මගේ වයසකම්ම මුලදිනන් චුරචුරු ගෑව මේ කොහෙවත් ්‍යයන පරපුටුවෙක් ගෙදරගෙනාවේ හවල්දයකද කියලා කියවන්නගත්තා. ඒත් ්‍රිකදවසා කියනකොට මේ කරුණාවන්ත සතාට පුරුදනා. වෙන එකක්තියා මං ගෙදර නැතිවෙලාවට ඌත් එෙක්ක කතා කරන්නත් පටන් අරගෙන. කාටවත් කියන්නේෙ නැති රහස් හැම එකක්ම අස්සයට කියන්න පටන් අරගෙන. ඌත්තිතින් සන්තෝසින් අහගෙන ඉන්නවා. පේත්තියාගේ කතාවට අපිද සතුටින් සවන් දුන්නෙමු. ඒ යක්ෂයා! මොකදුමට වෙලා තියෙන්නේ. ේතියා හිටියඩියේ කෑගැසුවේය. අශ්වයා හිමින් සීරුවේ සය කහපැහැති දත්වලින් ඉනි වැට සපමින් සිටියේය. පේතියා හුන් තැනින් නැගිටේය. දවස් දෙකක් පිට්ටනිය නිදහසේ ඇවිද දැන් ඉතින් තබ දස් දෙකතුනක් ගෙදර මඩුව හිටපුදේ. එසේකී පේතියා සිය සුරතදිගු කළේය. හොඳයි ආයත් දවසක හම්බිමු පේතියා අලුපාට අශ්වයාද සමගින් පිටවගේියය. හ මිදිරයාමුතු නැවම්බවක් ගත්තේය. මුළු පරිසරේ මුල් ප සෝදා පෙරිසිදු කලාක්මින් නැවම්බවක් පැතිරුණේය? හිම පියලිවෙලට සමාන කුඩා සුදු පැහැති මල් පෙති රාශියය විල්දියමත පාාවුණේය. ඊට යටින් කුඩා ටන්ච් මාළු පැටවු රංචුවක් සෙමින් පිහිනාගියහ? තන පිටනයේ කෙලවරින් අලු පාට මහලු අශ්වයාගේ හේශාරාව ඇසුනය.